ආයිවන් දෙවිත අද අපි දවසේ ඉගෙන ගන්න උත්සාහ කරන්නේ පහුගිය පාඩම් කොටසේ ඉතිරි කොටස. එනම් ඉතිහාසයේ පිළිබඳ ඉගැසීම් අපි අධ්‍යයනය කරා. එතකොට ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී අපට හම්බ වුණා එක එක ස්වරූප අපට නැගසුණා. ඒ පළවෙනි එකක් නම් අපි ගත්තා අපි ගෙදර පරිසරයෙන් ගත්තා. ඊට අමතරව අපි ගත්තා ගමේ ටිකක් ඇවිද්දා. ඒක ගමේ පරිසරයෙන් අපි ලබා ගත්ත දැනුම. ඊට හරහා ඒ හරහාම අපි ඉගෙන ගත්තා කොහොමද තොරතුරු ලබා ගන්න ආකාරය. ඒ තොරතුරු ලබා ගන්න ආකාරය තමයි අපි යම් කිසි පුද්ගලයකින් අසා දැන ගැනීම. මේ තොරතුරු මොනවද අහගන්නේ? ඒ අහගන්න විදියත් එක්ක අපි අද අලුත් පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා. ගිය සතියත් එක්ක සම්බන්ධ කරලා. ඒතර අපි මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපි සලකා බලන සාධක අපි ගත්තා ඉතිහාසය යනු. ඉතිහාසය යනු කියන එක අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ඊට අමතරව ඉතිහාසයේ එන්නේ කොමන කාලෙකින්ද? එතනින් අපි ආරම්භය ලබා ගත්තා. ඊට අමතරව අපි ලබා ගත්තා මේ තොරතුරු සම්පාදනය කරගන්න ආකාරය. හැබැයි මේ හැම දෙයක්ම අපි ගත්තොතින් මේවට අදාළ වෙන නිදසුන් උදාහරණ අපට ලබා ගන්න හැකියාවක් තියෙනවා. අපි බලමු. දැන් අපි මේ තොරතුරු ලබා ගැනීම ප්‍රධාන වශයෙන් අපට සම්බන්ධ කර හැකි දේවල් මොනවද? අපි බලනවා ප්‍රධාන වශයෙන්ම පළවෙනි පියවර විදියට අපි මේ තොරතුරු හොයාගෙන බැලීමේදී එදිනදා ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. දැන් අපි ජීවත් වෙද්දී මිනිස්යාගේ ආරම්භයේ මිනිසාගේ ආරම්භයේ සිට ජීවත් වීමේදී එදිනදා පරිහරණය කරපු දේවල් අපි බලමු. අපි දැනුත් ඒක පරිහරණය කරනවා ඉදත් භාවිතා කරන්න ඇති. පළවෙනි එක තමයි මං සරල දෙයක් කියන්නම්. ඒක තමයි කාසි භාවිතය. මුදල් භාවිතය කියලා කිව්වම මුදල් පරිහරණය. දැන් අද වුණත් අපි දුවේ පුතේ ඔයගොල්ලෝ ගිහින් යම් කිසි දෙයක් මිලදී ගන්න අපි මුදල් පරිහරණය කරන්න ඕන. මේ මුදල් භාවිතය කොහොමද ආවේ? දැන් දිනු තත්තර පත්තරා දිනුනත් මේ මුදල් භාවිතා කිරීම ආරම්භ කළේ නැත්නම් දැන් මුදල් පරිහරණය කිරීම වෙන්නේ නැහැ. හැබැයි අපි බලමු ඒ කොච්චර කාලයක් වෙනවද මේ මුදල් පරිහරණය වෙන්නේ. මේ මුදල් පරිහරණය කිරීමේ කාල පරාසය පැරණි කාලයේ මුදල් පරිහරණය කරේ කුමන ආකාරයෙන්ද? මුදල් භාවිතා කරේ කුමන ආකාරයෙන්ද? කුමක් සඳහාද භාවිතා කරේ? අපි ඒක ලියාගමු. පළවෙනි එක තමයි අපට කුතුහලයක් වෙන පළවෙනි සාධකය තමයි අපි මෙතෙන් ආරම්භයක් කරමු. ඉතිහාසය සම්බන්ධයෙන් අපි බලද්දී පළවෙනි සාධකය අපි බලනවා කාසි භාවිතය අපි ගත්තොත් මේක කොපමණ කාලයක් දක්වා අපිට විකාශනය වුණාද? සාමාන්‍ය විදිහට අපි බලුවොත් මේ කාසි අපට කුතුහලයක්. කාසි ආරම්භ කාසි භාවිතය කරන මුදල් පරිහරණය කරන විදිය අපට හොයන්න පුළුවන්. ඊට අමතරව අපි ගන්නවා තවත් දේවල් කීපයක්. අර මේවෙන් තොරතුරු සම්පාදනය කරන්න පුළුවන්. මේක කොච්චරල් පරණයිද, මේ කොච්චරල් අතීතයක් තියෙනවද කියලා අපිට හොයාවරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ටිකෙන් ටික එහාට යනවා. ඊට අමතරව අපි බලනවා මේ තොරතුරු සම්පාදනය කර ඇති මාධ්‍ය කොහොමද? අපි ගිය සතියේ කතා කරා එක් විධික්‍රම භාවිතා කරා. හැබැයි මේවයි අපි දැනගත්තේ නැහැ මොන විදියකින්ද මේවා ලබා ගන්න විදිය. කාසි භාවිතයෙන් පුළුවන් මේක අපි භාවිතා කරමු කාලය බලා ගන්න. ඊට අමතරව මේවා සටහන් කරපු ස්ථාන වශයෙන් ගත්තොත් ශිලාලිපි වෙන්න පුළුවන්. ඒ වගේ ස්ථාන වල සටහන් කරලා තියෙන්න පුළුවන් ශිලාලිපි. අපි වැදගත් සාධකයක් බඩපත් කරගන්නවා. මොකද ශිලාලිපි? ශිලාලිපිලින් හොයන්න පුළුවන්. ශිලාලිපි කියලා කියන්නේ යම් කිසි තොරතුරක් අතීත කාලයේ කරපු දෙයක් සම්බන්ධයෙන් ලියවිලා තියෙන ලියලා තියෙනවා යම් කිසි කෙනෙක් විසින් සටහනක් කරලා තියෙනවා. එහෙනම් මේ සටහනක් කළ තැන කවුද? යම් කිසි කෙනෙක්.
යම් කිසි කෙනෙක් නම් එහෙනම් ඒ කාලේ ජීවත් වෙච්ච කෙනෙක් තමයි සටහනක් තියලා තියෙන්නේ. ඒ සටහනක් තියලා තියෙන ශිලාලිපි. ශිලාලිපි කියන්නේ නැත්තේ ඒ ශිලාලිපික ගලක සටහන් කරලා ලිපි. ඒ ගලක ඉස්සර පුතේ ලොකු දේවල් භාවිතා කරේ නැහනේ. අපි මේ මෑතකදී මේ පොත් පරිහරණය කරන්න පටන් ගත්තේ. ඊට කලින් අපි යම් කිසි දස සටහන් කරන්න දාගත්තේ මොකද්ද? ගලක සටහන් කරලා ඒ ස්ථානයේ අපි සටහනක් දාලා තියෙනවා. මේ කුමන කාලයේ සිද්ධ කරලා දෙයක්ද? මේ කවුරු විසින් සිද්ධ කරලා දෙයක්ද? මේ කවුද මේක සම්බන්ධ වෙලා වැඩ කළේ? ওই සම්මා සේරම ලියලා තියෙන කොහෙද? ශිලා ලිපියක ගලක සටහන් කරලා තියෙනවා. ගල් කුවරුවක ලියලා තියෙනවා. එතකොට අපි ඒක හඳුනගන්න ශිලා ලිපි කියලා. එතකොට කාසි භාවිතය ඊට කලින් ඊට කොහොමද ඒ කාසි භාවිතය ආරම්භ වුණ ආකාරය? දැන් කාසිය හැඩය, එදා තිබුණු හැඩය කොහොමද මේවා භාවිත කළ ආකාරය? මොකටද භාවිත කළේ? ඒ හැම දෙයක්ම අපිට හොයාගන්න පුළුවන්. දැන් අපි ඉතිහාසය සම්බන්ධයෙන් ඉගෙන ගැනීමේදී වැදගත් සාධක දෙකයි කාසි හා ශිලා ලිපි. එතකොට ඒ ශිලා ලිපි භාවිතයෙන් අපි හොයාගත්ත කර්ම ඊට අමතරව කාසි භාවිතය ආරම්භ කිරීම සම්බන්ධයෙන් කුතුහලයක් අපිට තියෙනවා නම් ඒක විශ්දාන්න පුළුවන් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ. මේක අපිට පැහැදිලි වෙන්නේ නැති මූලික සාධකයක් විදියට. එතකොට අපි මේ සම්බන්ධයෙන් අපි හොයලා බලද්දී වෙනවාද අපිට මූලිකවම පැහැදිලි වශයෙන් අපිට ගන්න පුළුවන් අපිට මේ හැම දෙයක්ම හොයන්න ඕන. හොයන්න නම් අපිට ඉතිහාසයේ සම්බන්ධ තොරතුරු සොයා බැලීමට උපකාරී වෙන දේවල් මම කිව්වේ දැන් ඉතිහාස සම්බන්ධයෙන් සොයා බැලීමට උපකාරී වෙන දේවල් දෙකක් අපි එකක් හඳුනාගත්තා. මොකද්ද? කාසි සම්බන්ධයෙන් අපිට තොරතුරක් ලබා ගන්න පුළුවන්, ඒ ඉතිහාස සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යන්න පුළුවන්. ඒක ගිය සතියේ අපි කතා කරා තොරතුරු දැනගැනීමෙන් යම් කිසි පුද්ගලයෙක් කම් වෙලා තොරතුරු දැනගැනීමෙන් අපිට පුළුවන් යම් කිසි භාණ්ඩයක් අධ්‍යයනය කිරීමෙන් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ස්ථානයක් අධ්‍යයනය කිරීමෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම යම් කිසි කෙනෙක් විසින් කරවපු දෙයක්. එතකොට මේ සම්බන්ධයෙන් තොරතුරු හොයා බලන්න නම් ඉතිහාසයේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට උපකාරී වෙන දේ. මොකද්ද දුවේ පුතේ? ඉතිහාසයේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට උපකාරී වෙන දේ. ඉතින් අපි කියනවා ඉතිහාසයේ සම්බන්ධයෙන් සොයා බැලීමට උපකාරී වෙන දේ පැහැදිලි කරගන්න පුළුවන්. ඒකම අපි බලන්න පුළුවන්. මේකට අපි යොදනවා අපි මේක අපි සඳහන් කිරීමක් කරවතින් ඉතිහාසය පිළිබඳ දැනුම ලබා ගැනීමට උපයෝගී වන දේ. මේ සෑම දෙයක්ම අපි හඳුනා ගන්නවා එක තනි වචනයකින්. තනි වචනයකින් ඒ තනි වචනයක් කිව්වොත් අපි මේක හඳුන්වන්න පුතේ මූලාශ්‍රයන්. මොනවද මූලාශ්‍ර? ඉතිහාසය පිළිබඳ දැනුම ලබා ගැනීමට උපයෝගී වන දේ අපි හඳුනා ගන්නවා. මේක හැම දෙයක්ම අපි පොදු නාමයක් යොදා ගන්නවා. මේකට මූලාශ්‍ර. මූලාශ්‍ර ඉතිහාසය සම්බන්ධයෙන් සෑබැලීමට උපයෝගී වෙන දේ අපි කියනවා ඉතිහාසය පිළිබඳ දැනුම ලබා ගැනීමට උපයෝගී වෙන දේ මූලාශ්‍ර. මූලාශ්‍රයන්
ඉතිහාසය පිළිබඳ දැනුම ලබා ගැනීමට ප්‍රයෝගී වෙන දේ හඳුන්වන්නේ මූලාශ්‍රය යනුයි. මූලාශ්‍රය යනුයි. දැන් පැහැදිලි නේද? දැන් දරුවෝ ඕගොල්ලන්ට මේක අමාරු දෙයක් නෙවෙයි. මේ සෑම දෙයක්ම අපි සලා බැලීමේදී අපට පුළුවන් ඉගෙන ගන්න ඉතිහාසයේ තොරතුරු. ඉතිහාසය අධ්‍යයනය කිරීමට නම් අපට අවශ්‍ය වෙන මොනවද දැන්? මූලාශ්‍ර මොනවද අවශ්‍ය වෙන්නේ? මූලාශ්‍ර අවශ්‍යයි. මේ මූලාශ්‍රත් අපි හොයන්න ඕන. මොනවද මූලාශ්‍ර කියලා කියන්නේ? ඉතිහාස සම්බන්ධ තොරතුරු ගන්න දේවල් ඇත්ත. මූලාශ්‍ර යනුවෙන් අපි හඳුනා ගන්න දේවල් මොනවද? දැන් මූලාශ්‍ර යනුවෙන් අපි හඳුනා ගන්න පැය දේවල් ටික. මේ මොනවද? මූලාශ්‍ර යනුවෙන් හඳුනා ගන්න දේවල් අපි වෙන් කිරීමක් කරගත යුතුයි. අපි හඳුනා ගන්න ඕන මූලාශ්‍ර යනු කිව්වොත් අපි ඉතිහාසය පිළිබඳ දැනුම ලබා ගැනීමට ප්‍රයෝගී වන දේ කියලා අපි තේරුම් ගත්තා. ඊට අමතරව අපි සාමාන්‍ය පරිදි බලමු උත්සාහ කරලා කොහොමද ඉතිහාසය සම්බන්ධ දැනුම ලබා ගැනීමට මූලාශ්‍ර ගණයට ඈත් වෙන දේ. මූලාශ්‍ර යන්නේ අපි ප්‍රධාන වශයෙන් මේ මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකයි. ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඒ ප්‍රධාන වශයෙන් කොටස් දෙක නම් මූලාශ්‍ර කොටස් දෙකයි ප්‍රධාන වශයෙන්. ඒ ප්‍රධාන වශයෙන් කොටස් දෙකේදී අපි කලින් සඳහන් කළ දේවල් අපි වෙන් කිරීම කරනවා. දැන් අපි ඉස්සෙල්ලා පහුගිය පාඩම් වලදී අපි කතා කරා එක එක සම්බන්ධයෙන්. අපි කතා කරා මුලින්ම පොත්පත් ආශ්‍රයෙන් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඊට අමතරව ජන කතා වලින් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ හැම දෙයක්ම අපි බැලුවා. ඒ වගේම අපි කතා කරා භාණ්ඩ වලින් වෙන්න පුළුවන් කිව්වා. යම් කිසි ස්ථානක ඉදිකිරීමක් මගින් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඔය හැම දෙයක්ම ගත්තොත් අපි මූලාශ්‍ර වල තමයි අයිති වෙන්නේ. එතන මූලාශ්‍ර වල අයිති වෙනවා නම් අපි මේක වෙන් කිරීමක් කරගන්න ඕන. නිවරදිව හඳුනා ගන්න නම් අධ්‍යයනය කරගත යුතු නම් අපි මේක වෙන් කිරීමක් කරගන්න ඕන. ඒ වෙන් කිරීමක් කරගන්න ඕන නම් අපි මේක කොටස් දෙකකට වෙන් කිරීමක් කරන්න පුළුවන් හැකියාව දෙන කොටස් දෙකක් නම් මෙහෙම වෙන් කිරීමක් කරමු. පළවෙනි එක අපි මේක හඳුනා ගන්නවා යම් කිසි පොතක පතක තියෙන දෙයක් නම් ඊට අමතර අපි කතා කරන විදිහට ජන කතා ජන ලේඛ ජන ශ්‍රිති ඔය ජන කවි ජන ගායනා ඔක්කොම දේවල් නම් අපි අයිති වෙනවා මොන ගණේටද අපි මේව අයිති වෙන්නේ? ලේඛන මාධ්‍යයට වාචික මාධ්‍යයට. ඒකට අපි කියනවා ගද්ද හා පද්‍ය මාධ්‍ය. ගද්ද හා පද්‍ය. ඉතින් අපි ගද්ද හා පද්‍ය කියලා අපි තත් ලේසි අපි තේරුම් ගන්න කියන දේ හා අපි යම් කිසි ලිඛිත දෙයක් වශයෙන් අපි හඳුනා ගන්න පුළුවන් ලිඛිත දේ හා කියපු දේවල්. එතකොට අපි මේ හඳුනා ගන්නවා පළවෙනි දේ තමයි සාහිත්‍ය මූලාශ්‍ර. මොනවද පුතේ? සාහිත්‍ය මූලාශ්‍ර. එතකොට දරු සාහිත්‍ය මූලාශ්‍ර නම් ඒ ලියපු දේවල් කියපු දේවල් විතරයිනේ. එතකොට අර කරපු දේවල් හදපු දේවල් බාහන්න පරිහරණය කරපු දේවල් අයිති වෙන්නේ මොනවටද? ඔය ඔක්කොම දේවල් අයිති වෙන පැත්තකුත් තියෙනවා. ඒක අපි දාමු පුරාවිද්‍යා මූලාශ්‍රය. පුරාවිද්‍යා මූලාශ්‍රය. එතකොට සාහිත්‍ය මූලාශ්‍රය පුරාවිද්‍යා මූලාශ්‍රය කොටස් දෙකයි. එතකොට මේ කොටස් දෙක හරහා තේරුම් ගත්තොතින් අපි නිවැරදිව අපිට හඳුනා ගන්න පුළුවන් මේ කොටස් දෙක හරහා වෙන් කිරීමක් කරන්න. අපි බලමු සාහිත්‍ය මූලාශ්‍රයක් වෙන්නේ මොනවද. දැන් අපි කලින් කිව්වා වගේම සාහිත්‍ය මූලාශ්‍රයෙන් අපි මෙතන අපි වෙන් කිරීමක් කරගමු. දැන් අපි පිටාලට මතකයිනේ මූලාශ්‍ර කොටස් දෙකයි. එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍රය, අනිත් එක පුරාවිද්‍යා මූලාශ්‍රය. එතන මේ කොටස් දෙක අපි වෙන් කිරීමක් විදිහට හඳුනා ගත්තොත් අපි උඩින් නම් වෙන් කිරීමක් කරගමු. ඒක ලේසි. අපි හැම පැහැදිලි කිරීමක් කරගමු.
සාහිත්‍ය මූලාශ්‍රය. අපි සාහිත්‍ය මූලාශ්‍රය මොනවද බලමු. සාහිත්‍ය මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍රය අපි හඳුනා ගන්න ඕනේ. පළවෙනි එක තමයි පොත්පත්වල ලියපු දේවල්. දෙවෙනි එක තමයි අපි කිව්වා ජනකතා. මොනවද පුතේ? ජනකතා. අපි ඒක හඳුනාගත්තා ජනශ්‍රිති. ජනශ්‍රිති විදියට. එතකොට අපි අනිත් පැත්තට ගමු පොඩ්ඩක්. අනිත් පැත්තට අපි ගත්තොත් අපි පළවෙනි සාධකේ වඩපත් කරගන්නවා. එතකොට මේ කොටස් වලට අයිති වෙන දේවල් අපි හිතමු දැන් සාහිත්‍ය මූලාශ්‍ර වලින් අපි හඳුනගත්ත පොත්පත්වල ලියපු දේ ජන කතා කියලා හඳුනගත්තා. ඊට පස්සේ අපි මේකෙන් හඳුන ගන්නවා පළවෙනි එක මේකෙදි පුරා විද්‍යා මූලාශ්‍ර. පුරා විද්‍යා මූලාශ්‍ර. පුරා විද්‍යා මූලාශ්‍රය කියලා ගත්තොත් අපි යම්කිසි භාණ්ඩයක් වෙන්න පුළුවන්, ඉඩමතරව ඉදි කරපු දෙයක් වෙන්න පුළුවන්, පරිහරණය කරපු දේවල් වෙන්න පුළුවන්. ඔය සෑම දෙයක්ම අයිති වෙන්නේ පුරා විද්‍යා මූලාශ්‍ර ගණයට. අපි පළවෙනි එක අපි බලමු මේක. පළවෙනි එක අපි බලමු. තරණ කාලයට අයත් බාණ්ඩ. පළවෙනි එක තරණ කාලයට අයත් බාණ්ඩ. දෙවෙනි එක අපි ගමු. ගොඩනැගිලි හා ඒවායේ සුන්බුන්. අපි බලමු ඊළඟට අපි දැන් ගොඩනැගිලි. දැන් අපි විහාරස්ථානෙම ගත්තා. ඒ විහාරස්ථානයි දෙන්නේ මොනවද පුතේ? ගොඩනැගිලි වල. මොනවද? ගොඩනැගිලි වගේ දේවල් වලට අපි හිතමු දැන් හැමතැනම තියෙනවා. අපි බැලුවා ගමේ පන්සල තියෙනවා, සමහර ස්ථාන ඉදි කරපුවා තියෙනවා. දැන් අපි බැලුවත් ඒ විශේෂ ස්ථාන දළදා මාලිගාව, ඉඩමතර අනුරාධපුරයට ගියොත් රුවන්වැලි මහාසෑය, ඔය ඔක්කොම ඉදි කිරීම්නේ. අපි ඉඩමතර ඔය ඔක්කොම ඉදි කිරීම් ගත්තොත් අපි එතන ස්ථාන වල හදලා තියෙනවා විහාරස්ථාන. ඒ ඔක්කොම ගොඩනැගිලි වල තමයි ඉදි වෙන්නේ. එතන අපි සමහරක් ස්ථානවලට ගියොත් වෙනවා ගොඩනැගිලි මුකුත් නැහැ, පේන දෙයක් නැහැ, කළ බින්න දින සුන්බුල් මුකුත් නැහැ. සුන්බුල් මේ කිය දේවල් අපි ගන්නවා ඊළඟට සුන්බුල්. ඒ මුකුත් නැහැ සුන්බුල්. සුන්බුල් ඊට පස්සේ තව දෙයක් අපිට ගන්න පුළුවන්. තව දේවල් මොනවද? අතීතයට අයත් දැනට ඉතිරි වී තිබෙන වෙනත්ද? අතීතයට අයත් දැනට ඉතිරි වී තියෙන වෙනත් දේවල්. අපි හිතමු අතීතයට මේක අයිති, දැන් මේවා සම්බන්ධයෙන් ඉතිරි වී තිබෙන වෙනත් දේවල් අපිට ගන්න පුළුවන්. අපි හිතමු යම් කිසි දෙයක් යම් කිසි ස්ථානයක් තිබිලා තියෙනවා කලින්. හැබැයි මේ ස්ථානය අද දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ කණු ටිකක් විතරයි. බහලක් මුකුත් පේන්නවත් නැහැ. අපි ගොඩක් දරන මේවට කියන නටබුන් කියලා. නටබුන් වී ගිය දේවල්. හැබැයි නටබුන් වී ගිය දේවල් වලට අපි තත්ත්‍රා හොඳයි මේක මෙහෙම කියන එක. අතීතයට අයත් දැනට ඉතිරි වී ඇති වෙනත්ද? අතීතයට අයත් දැනට ඉතිරි වී ඇති වෙනත්ද? නැද්ද? එතකොට අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ සම්බන්ධයෙන් අපි කොටස් කීපයක් ඉගෙන ගත්තා. ඒ කොටස් කීපෙම අපි ගත්තොත් එකින්කට ගලපා ගැනීමක් කරමු. සාහිත්‍ය මූලාශ්‍ර, පුරා විද්‍යා මූලාශ්‍ර. එක තමයි පොත්පත්වල ලියපු දේ. සාහිත්‍ය මූලාශ්‍රට අයිති ජනකතා සාහිත්‍ය මූලාශ්‍රට අයිති. ඊටමතර පැරණි කාලයට අයත් බාණ්ඩ, ගොඩනැගිලි, සුන්බුන්, අතීතයට දැනට ඉතිරි වෙන්නේ නැද්ද? ඔය ඔක්කොම අයිති වෙන්නේ මොනවටද? ඔක්කොම අයිති වෙන්නේ අපි
පුරාවිද්‍යා මූලාශ්‍ර වලට. පුරාවිද්‍යා මූලාශ්‍ර සාහිත්‍ය මූලාශ්‍ර. අපි මූලාශ්‍ර කොටස් දෙකයි. මූලාශ්‍ර කොටස් දෙකයි. ඒක අපි කලින්ම සඳහන් කළා. මූලාශ්‍ර කොටස් දෙකයි. සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍ර. මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍ර. අපි අද ඉගෙන ගත්තා අතීතය සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට දෙනම ලබා ගැනීමට උපයෝගී වෙන දේවල් එහෙනම් අපි හඳුනාගත්තා මූලාශ්‍ර කියලා. ඒ මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉගෙන ගත්තා. ඒ කොටස් දෙක නම් එකක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර, අනෙත් එක පුරාවිද්‍යා මූලාශ්‍ර. පුරාවිද්‍යා මූලාශ්‍ර මොනවද? සාහිත්‍ය මූලාශ්‍ර කියලා අපි වෙන්කිරීම කරගත්තා. ඒ වෙන්කිරීම කරද්දී පළවෙනි එක අපි හඳුනාගත්තා සාහිත්‍ය මූලාශ්‍ර වශයෙන් පොත්පත්වල ලියපු දේවල් ජන කතා හඳුනාගත්තා. ඊට අමතරව පැරණි කාලේ දායත් භාණ්ඩ, ගොඩනැගිලි, සුන්බුන්, අතීත රැත්නන් දේවල්, ඉදිරිවීති වෙන දේවල් අපි හඳුනාගත්ත පුරාවිද්‍යා මූලාශ්‍ර විදියට. මේක අද දවසේ අපි පාඩම විදියට සම්බන්ධ අපි සාකච්ඡා ලක්ුණේ. අපි ඊළඟ වැඩසටහනකට හමු වෙමු. ආයුබෝවන්.